雅比尔，आये मत आलू देने वाला हुए नो माँ पिटमान को लोग यांटे इतने तनक नेती हाँ दाई माँ ये बीन भी देसा बेरे महानी लग वाह इतने बोए गुराबो केरु महारी तो बोला हरी तो बेरे दी महानी ले में तो घोटा बोए दहा बालू नोटिना बीन ने ऐसा बेरे देना क्या ना हाँ देना क्या ना नगी तबिया नगी तबिया මොරපාත බේබදු පොඩි රාලහාමි පොඩි රාලහාමිට අහුවෙයි කියන බය හන්දයි එහෙම නොකලේ එතකොට මගේ පුතා මල්රාලත් එක්ක බොගේ කිසිම කූට්ටාලීවීමක් තිබුණෙම නෑ කන්දෙ දෙයි හාමුදුරුවන් පල්ල නැහැ මහනෙලමි මල්රාලා අහිංසකයි මන් දෙසෑබෑව බින්නේ හන්දා එයයිට වචන ගලපෝ ගන්නට බැරි වුණා එයයි සත්‍ය එහෙමද එහෙමයි මහනිලම් මං ඒ විදිය දැනගෙන හිටියා බොල මේ අලුදෙනිය පරම්පරාවේ ලේ ධාතුර ජාතක වෙච්චේ උන් මේ පරම්පරාවට අගරු නොකරන විදිය මං දැනගෙන හිටියා. බොගේ පැත්තෙන් බෝ කියන කතාවත් සත්‍යක් තියෙනවා. බෝ වගේ දැරිවියෙකුට එහෙම හිතන දැනෙන එක අරුමයක් නෙමෙයි. ඒත් බෝයේ සිද්ධිය වහගන්න ගොතාපු බින්නේ බොහොම බරපතලයි. බොහොම බරපතලයි. ඩිංගිත්තේ මගේම කොළුවම නහන්න ඉඩ තිබුණා. මගේ ආත පාතක් නැති උඩිච්චක් එක කූට්ටාලි වුණා කියලා. දැන් බෝ පල බොගේ කාමරේට. ඔට දෙන්න ඕන දඬුවම මොකද්ද කියන එක මං නිවි හැනහිල්ලේ කල්පනා කරලා බලලා කියන්න. එනම් මේකයි වලව්ව. ඔව්. මේක මගේ පරවෙනි උරුමේ කට්ටඩි රාලේ. කොට මේ මලබරේ තාත්මේ මොකීද? ඒකිත් ලේ උරුමයක්ද මයි වෙනකේ? ඔව්. ලේ උරුමය. ඒකි මගේ දෝනි. මගේ දෝනි පුංචි මැනකේ. හිතුවක් කාර. අන්තිමට තමන්ගේ ආත්මෙත් අපවිත්‍ර කරගත්තා. අද මොකද මේ අමුත්තා? මහමැණිකගේ ගෝර නාඩුවක් නෑ. මොකද බල ඇයි බොල මොකද
ඔව්. අද මේ ආයේ බොලාලට දන්නලා යන්න තමයි. බලාගෙන හිටු. කොහොමද බොලාලට දැනෙන්නේ කියලා. බලාගෙන හිටු. මේම් මේක මතුරනෝ? ගෝගින් ආරච්චිටයි සේකරයටයි දන්නවපන්. මේක මොනාද කරන්නේ මණිකාචම්? මොනවා කරනවද? මොනවා කියනවද කියලා දන්නේ උඩ ඉන්න දෙයිය තමයි. මෙන්න මේක වලව් ඇතුළට යනවා. හරකට දන්නන්න ඉන්නේ. බල්රාල බල්රාලේ බල්රාලේ මට ඔබ ගැන බොහෝ මාඩම් පරයි මල්රාල පුතා. මට උඹ ගැන බොහොම ආඩම්බරයි. බොහොම ආඩම්බරයි පුතා. මන් දන්නවා පුතා. ඔබ මේ අලුදෙනිය පරම්පරාවේ නම්බුව නහන්න නැති බව මන් දන්නවා. මම බොහොම සන්තෝෂෙන් ඉන්නේ පුතා. මම බොහොම සන්තෝෂෙන් ඉන්නේ. මට අපේ අපුච්චි කියන්නේ තේරෙන්නේ නැහනේ. අර බොණ්ඩි අපිට කියලා තින්නේ බින්නයක් පුතා, බින්නයක්. ඒ බින්නට අපේ අර වෙදහමනේ තවුල්. ඒක ගැබ්බර වෙලා නැහැ මල්රාල පුතා. ඒක ගැබ්බර වෙලා නැහැ. ඕත් ඒ කියු මේ අලුදෙනිය නවත්තා ගන්න තියෙන උමනාවට මේ අප්පච්චිට බේගල් දෙසාපා වෙහෙනං ඈ. ආහ් කාරිනේ. හැබැයි පුතෝ, ඕනාවට වඩා හිත හොඳ වීමත් වෙලාවකට හුලහට හිටින්න පුළුවන්. ඒරයි. ඉතින් දිත්තක් නැවතිලා ඉඳලා යමු බොලේ. තාම ගම් සීමාවත් පහු කරේ නැහැ හාමිනි. මට මහන්සි. මේම පහු කරගත්තාම ඒ හැටි අමාරුවක් නෑ. මේම පන්න ගත්තාම ඒ හැටි අමාරුවක් නෑ. දැන් කුඹුකෙට ළඟයි. කුඹුකෙන් එපිටහට යන්නේ අලකන්ටද බොල? අපි යන්නේ කිරිඤ්ඤ මඩියට. කිරිඤ්ඤ මඩිය? කිරිඤ්ඤ මඩියෙන් එහා අලුදිනිය නෝ යහාමිනි. ඉතින් මොකක් වෙනවද? උන් අපේ ජම්මාන්තර වෙනේ හාමිනි. කලකදී වහලු කලකදී රහ වෙනවාලු කියන්නේ ඇහි. ඕ දැන් ඒ විරසක අමතක කරලා දාහ. අමතක කරලා කොහොමින් හරි අලුදෙනියොත් එක්ක මිත්‍ර සමාගමයක් ඇති කර ගන්න ඕනේ. ඒ
ඒකට ඉතින් අර පත්තිරු කෑල්ල එක කතාවක් කිව්වනේ හාමි. ඒ පත්තිරු කෑබැල්ල ඕනේ මයි බොල. ඉතින් ඒ පත්තිරු කෑබැල්ල හාමිනේ අතට ලැබුණේ? ඔහෙනේ. එහෙනම් කොහොමයි? තවම නොලැබුණාට ඒක තියනවා නේව? කොයිද හාමි? මහමොර පාතරාල හාමි ළඟ. ඉතින් ඒක කරන්නේ කොහොමද? අපි දන්නේ නෑ නෝ ඈ. මහමොර පාතරාලම ඉන්නේ ඉසව්වක්වත්. ඒ කාලුදෙනියේ මහනෙලමෙ දන්නවා. මහනෙලමෙත් එක්කම මහමොර පාතරාල හාමිව මුලිච්චු වුණාම පුස්කොළ පත්තිරු කැබැල්ල අරගන්න පුළුවන්. යම කෝ එන්න කියාපන්. එන්න කියාපන් මේ අලුදෙනිය මහලොකු නිලමෙට. එන්න කියාපන්. તો පණිවිඩයක් යවුවද බොල? බල! එන්න කියාපන් ඔය මහලොකු නිලමෙට. මොකද? මොකද බල? ආ? මොකද මේ කොරනඩුව? බොටාර බොටාර දඬු කඳ එල්ලන්න උමනා වෙලාද? ආ? අතව කරපියව්. නිලමේ රස්ස ගලේ නිදහනේ රස්ස ගල නිදහනේ ඔය ඉතින් මොකද බල? ඉතින් කියාපිය. රාක්ෂ ගල නිදහනේ මොකක්ද කියාපිය? ඊට කලින් මහා නිලමේ මේ බැමින් ඉහෙලා හිටියොත් නේද හොඳ? තාම අපිට හැල්දිය පොදක්වත් මේ අලුවන් දිනිය වලව්වෙන් හම්බ වෙලා නැහැ. පිට කලින් රස ගන්න ඉඳන් මොකද්ද කියපිය බොල? පිට කලින් මේ බැමින් ඉහෙලා හිටියොත් හොඳයි නේද? බැමින් ඉහෙලා? ඈ බැමින් ඉහෙලා? හිට හිට බැමින් ඉහෙලා. එනවා මෙතන මයනා හැවිදින්ට. අද පුටිනාල හැම කොරන්ට තනන්නේ හේරුවයිකෝ. මේ විදියට පිපාසයෙන් ගස් බැඳිලා ඉන්නවට වැඩිය මේ උගුලෙන් බේරෙන්න උත්සාහ කරන එක නරකයිද බොල? නරක නෑ පුටිනාලහනි. හේත් පේනවනේ මේ අලුදෙනියු මොරපාතියෝ ඉච්ච අපිට කරන සැලකුම් බොල. මේ අලුදෙනිය මොරපාතේදී අපිට ආවුණත් අපි කරන්නේත් මේ ධිකම නේද බොල? ඒක නම් එහෙම තමයි. එමනම් ආයිබන්ඩ කුමාරයා අයිබන්ඩ ඕන්නේ නම් දැන් කුමාරි හාමිට හිතුණු වෙලාවක මේ අලුදිනිය වැළවුවට ගොඩ වෙන්න පුළුවන්. හොඳයි. ගෙවන් එන්න. හොඳයි කුමාරි හාමි. යවා. යවා. යා යවන් පුතා. යා යවා. ඇයි බොල? කොහොමද අපේ අප්පච්චි බෝගේ හැම වංගුමක්ම දැනගත්තේ? මන් දන්නේ. බෝගේ අප්පච්චි ක්‍රිටිකල් නාලද? රිටිගලරාල. එහෙමනම් දැන්වත් කියාපියකෝ බොගේ නම?
මට බෑ. මං කියන්නේ. ඔය ඉතින් මෙච්චර හරියක් වෙලත් බොට බොගේ මුරණ්ඩුපති අත්හර ගන්න බැරි වුණානේ. ඒවත් ඇරෙන්නේ. ඒවත් ඇරේ. අපි අප්පුච්චි බොට දඩුවම් නියම කරනකොට. දැන්වත් කියාපියකෝ. බොගේ නම. මොකටද? මොකටද කියන්නේ බොල? බොහොමගේ ඇබේනේ නේද? ආ. හීනෙන් තමයි. බොවගේ කියක් පොල් පිටකින් කපාගත්තේකි. ඉතින් කපා ගන්න එකයි ඇත්තේ. අද හෙටම අපි අප්පච්චි බොගේ අප්පච්චි මෙහෙට ගෙන්න ගනි. ඊට පස්සේ ඉතින් බොට මේ අලුදෙනියෙන් යන්න වෙන්නේ. මාත් මේ අලුදෙනිය යනකම් තමයි ඇඟිලි ගැනගෙන ඉන්නේ. දිනපතා මෙවැනි අලුත් ටෙලිනාට්‍ය හා වීඩියෝ නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර රම්සලු ඔඩියෝ ඇන්ඩ් වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්ම වීඩියෝ මුලින්ම දැකගන්න මෙහි ඇති කුඩා සීනුව ක්ලික් කරන්න.